ඔබ ඇලිත් එක් වන්නේ සියත විශේෂ මැතිවරණ පුවත් විකාශය සමගින් 2020 මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු අවසන් වීමට තව ඉතිරි වී ඇත්තේ පැයක කාලයක් පමණයි සෞඛ්‍ය ආරක්ෂිත මෙන්ම පුළුල් ආරක්ෂක වැඩපිළිවෙලක් රට පුරා ක්‍රියාත්මක වෙමින් ඔබට තවමත් අවස්ථාව තිබෙනවා ඔබේ වටිනා ඡන්දය භාවිතා කිරීමට මෙවැනි විට පවතින අලුත්ම තත්ත්වයේ පිළිබඳව අප වෙත අදහස් පළ කිරීමට සියත ප්‍රවෘත්ති මැදිරිය වෙත පැමිණියා මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද දින පැවැත්වෙන මැතිවරණයේ අවසන් පැයට දැන් ළඟා වුණා මේ පැය කිහිපය තුළ කිසිදු සිදුවීමක් ධර්මගණී සිදුවීමක් වාර්තා වීම නැහැ නේ මැතිවරණ නීති කඩකිරීම් පහක් වාර්තා වුණා ඊට සැකකරුවන් 9 දෙනෙක් අත්අඩංගුවට ගත්තා සමස්තයක් විදිහට ඊටමත්ම සාමකාමී මැතිවරණය අනුරාධපුරයේ සිද්ධිය වෙනත් සිද්ධියක් වාර්තා වෙනවා ඒක කිසිදු අයුරකින් මැතිවරණට බලපෑමක් හෝ මැතිවරණට සම්බන්ධතාවයක් නැහැ ඒත් එකම මැතිවරණ අවසන් වීමෙන් පසු ඉදිරි පැය තුළ මැතිවරණ මෙතෙක් ඡන්ද ප්‍රකාශ නොකළ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා ඇවිල්ලා අවසන් අවස්ථාවේදී ඔබගේ වටිනා ඡන්දය ප්‍රකාශ කරන්න සෑම ඡන්ද පොලක්ම විෂ බීජ හරණයට ලක් කළා ඉතාමත්ම සුරක්ෂිතයි සෞඛ්‍ය ආරක්ෂිතයි කිසිදු ප්‍රශ්නයක් ගැටලුවක් මේ වනතෙක් දිවයිනේම වාර්තා වුණේ නැහැ ඒ සම්බන්ධයෙන් ඉතාමත්ම සුරක්ෂිත ආකාරයෙන් සියලු කටයුතු සම්පාදනය කළා තියෙනවා ඒත් එක්කම මැතිවරණ අවසන් වීම ඉදිරි පැයේදී ඡන්දය අවසන් වීමෙන් පසු ඡන්ද පෙට්ටි රැගෙන යාම සඳහා මැතිවරණ කොමිසමෙන් ලබා දීලා තියෙන උපදෙස් ඒ ආකාරයෙන් මැතිවරණ නිලධාරීන් විසින් පිළිපදිනවා ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ ආරක්ෂාව ශ්‍රී ලංකා පොලිසිය විසින් ඡන්දපෙට්ටි ඡන්ද පෙට්ටි යම් කිසි සංඛ්‍යාවක් එකට තුනක් හෝ පහක් එකට තියලා නැවත කාඩ්බෝඩ් පෙට්ටියකට දමලා ඒවන් නැවතත් මුද්‍රා තබනවා ඒ මුද්‍රා තබපු එක ශාලාව තුල ගබඩා කරනවා ඊට පස්සේ ශාලාව සම්පූර්ණයෙන්ම මුද්‍රා තබලා ඒ බීජ අතුරු දාලා ඒව සම්පූර්ණයෙන් කටයුතු කරනවා සෞඛ්‍ය නිලධාරීන් ඒ ස්ථානය නිරීක්ෂණයට ලක් කරනවා ඒත් එකම ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් අතුලත ආරක්ෂක රාජකාරී සහ පිටත රාජකාරී විශේෂයෙන්ම විශේෂ කාර්ය බලකාය විසින් පිටත ආරක්ෂක බලල රාජකාරී යෙදවෙන මේ දක්වා ඇත්තෙන්ම ශ්‍රී ලංකා පොලිසිය විදියට අගය කරන මහජනතාවගෙන් ලොකු සහයෝගයක් ලැබුණා යම් යම් සුළු සිද්ධීම් වාර්තා වුණා සමස්තයක් විදියට සාපේක්ෂව පෙර මැතිවරණයට වැඩි ඉතාමත් මහඳ තත්ත්වයක් නිරීක්ෂණය වෙනවා ඉදිරියටත් මේ තත්ත්වය පවත්වා ගැනීම ඉතාමත් අත්‍යවශ්‍යයි මේ සාමකාමී බව සාමය ආරක්ෂා කිරීම ඔබගේ අපේ යුතුකමක් සහභාගීකම අපේක්ෂක මහත් මහත්මීගෙනුත් ඉල්ලා සිටිනවා ඒ සම්බන්ධයෙන් වැරදි දේවල් වලට එහෙම නැත්නම් නීති කඩකිරීම් වලට යොමු වෙන්න එපා එය ඔබගේ නමට ඔබගේ ඉදිරි දේශපාලන අනාගතයට ඒක කළු පැල්ලමක් වේවි එවැනි කටයුතු වලින් වැළකෙන්න කියලා ඉල්ලා කෙසේ වෙතත් මොන ආකාරයේ තර්ජනයක් ආවත් ශ්‍රී ලංකා පොලිසිය විදියට සැලසුම් කළ අවසානයි කැළණි මර්ධන කණ්ඩායම් සින්නවා ජංගම සංචාර 3069ක් දිවයින පුරාම ඒ දක්වා ක්‍රියාත්මකයි ප්‍රතිඵල අවසාන වෙලා ඒ පසු දිනත් ඒ රාජකාරී ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්න සැලසුම් කළා කියනවා ඡන්ද මධ්‍යස්ථාන සෞඛ්‍ය ආරක්ෂිත ස්ථානයක් බැවින් සියලු ඡන්ද දායකින්ට නොපියව සිය ඡන්දය භාවිතා කරන ලෙසට හැටන් පොලිසිය විසින් ජනතාව දැනුවත් කිරීමට පියවරගෙන තිබෙනවා. ඡන්ද මධ්‍යස්ථාන තුල සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පාර්ලිමේන්තු මැතිවරණයේ පැවැත්වෙන නිසා ඡන්ද දායකින්ට නොබියව ඡන්ද පොලට ගොස් සිය ඡන්දය සලකුණු කරන ලෙසට හැටන් පොලිසිය විසින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් ඡන්ද දායකින් දැනුවත් කිරීමට අද දින පියවරගෙන තිබුණා. අනාගතය තීරණය කරන උත්තරීතර පාර්ලිමේන්තුවට නියෝජිතයින් තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වේ. පොලිස් මුලස්ථානයේ උපදෙස් මත ඡන්ද දායකයාගේ වටිනා ඡන්දය මැතිවරණ නීති රීතිවලට අනුකූලව සහ සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව සලකුණු කරන ලෙසට ත්‍රිත්ව භාෂාවෙන්ම හැටන් නගරයේ ඡන්ද දායකින්ව දැනුවත් කිරීමට පොලිසිය පියවර ගත්තා. උපරිම ආකාරයෙන් ඡන්ද මධ්‍යස්ථානයේ පැවැත්වෙන ඡන්දය ප්‍රකාශ කිරීමේ සම්මත වීම. මේ වන විට මාතලේ සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු ප්‍රශස්ත මට්ටමක පවතින බව එම දිස්ත්‍රික්කවල තේරීම් බහර නිලධාරීන් පවසනවා.
දැන් අප සූදානම් මාතලේ සහ රත්නපුර දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් ඒ ඒ ප්‍රදේශවල පවතින තත්ත්වය පිළිබඳව ගෙන එන තොරතුරු වෙත යොමු වන්නට උදේ පටන් ගත් ඡන්ද විසීමේ කටයුතු හවස 5 වෙනකට අවසන් වෙනවා. අපි ඡන්ද පෙට්ටි ප්‍රවාහනය පහෙන් පස්සේ තමයි සිදු වෙන්නේ. රාත්‍රී 9 පමණ වෙයි අපේ සියලුම ඡන්ද පෙට්ටි ගණන් කිරීම මධ්‍යස්ථාන වෙත එනකොට අද දිනේ ඡන්ද වාර්තා වීම පිළිබඳව පරීක්ෂා කරලා බැලුවාම උදේ 10 වෙනකොට 125ක් පමණ තමයි තිබුණේ. 11 වෙනකොට 132ක් 33ක් විතර වගේ තමයි ප්‍රතිශතය වශයෙන් යන්නේ. කාලගුණයෙන් ඇඳ වෙනකොට බාධාවක් එන්න ඉඩ තිනවා අපිට දැන්ටමත් වහින ස්වරූපයක් තිනවා කොහොම නමුත් අපේ බාධාවකින් තොරව ඡන්ද විමසලා ඡන්ද පෙට්ටි මාතලේ ගණන් කිරීම මධ්‍යස්ථානයේ වෙත රැගෙනීම සඳහා අවශ්‍ය සියලු විධිවිධාන සකස් කරලා තියෙනවා ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නැහැ අද රාත්‍රී තියෙන ඡන්ද පෙට්ටි වල ආරක්ෂාව අපි දැඩි කරලා තිනවා ඒ වගේම මේ පරිශ්‍ර තුනම CCTV කැමරා වලින් ආවරණය කරලා තියෙනවා මහමැතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු අවසන් වීමට තවත් ඇත්තේ පැයක කාලයක් පමණයි. අප සූදානම් උණුසුම් තොරතුරු ඔබ වෙත ගෙනීමට යලිත් හමුවෙමු 5:05ට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.